අයිබෝවන් ඔබෙකන්නේ රාත්‍රි 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ත්‍රස්තවාදය පෙරදුවාසේ කොරෝනාවත් සැවම එක්වී පරදවමු. ආරක්ෂක ලේකම් ජනතාවගේ නිල්ලයි. අවදානම් නොතකා සිදු කරන මෙහෙය අගයන්න සෞඛ්‍ය ඇමතිනිය IDH රෝහලට යයි. පාර්ලිමේන්තුවට නාම යෝජනා දෙද්දී ඡන්දයට කොරෝනා වැළඳෙයි. කොරෝනාව අධිකරණයත් උඩු යටි කුරු කරයි. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැක සහිත තවත් 200 දෙනෙකු පිළිබඳ පූර්ණ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. කොරෝනා වෛරසයේ රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමට රජයේ සියලු පියවර ගෙන තිබෙනවා. වෛරසයේ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට ක්‍රියා කිරීම සියලු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම ජනතාවගේද වගකීම බවයි රජය අවධාරණය කරන්නේ. හෙට සිට ලබන 27 වනදා දක්වා රාජ්‍ය සහ පෞද්ගලික දෙයංශය සඳහාම නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛයද නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර සියලුම රාජ්‍ය සේවකීන් සඳහා ලබන සඳුදා වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. රාටිගල මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. නැගිනහිර කොළඹ රෝහල හෙට සිට සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කරන බවද අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා. අක්ෂි හා දන්ත රෝහල් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවන අතර අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කෙරෙනවා. අද දිනේ COVID-19 රෝගී 59ක් වෙනවා. මේ පුද්ගලයන් දෙදෙනෙක් මැණික් ව්‍යාපාරිකයා දියණිය සහ බිරිඳ, ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඉතාලිය සිට පැමිණි දෙදෙනෙක් කුඩා ළමයෙක්, ඒ වගේම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ඉන්න රෝගියෙක් වයස 64ක සහ IDH රෝහලේ ඉන්න වයස 23ක තරුණයෙක්. ඒ ඇත්ත එක්ක අද දිනේ 7ක් වෙනවා. දැන් වන විට අපගේ හඳුනාගත් රෝහල්වල 200කට අධික සංඛ්‍යාවක් ඒ රෝහල්වල සැක රෝගීන් හැටියට ප්‍රතිකාර ගනිමින් සිටිනවා. පුත්තලම සහ හලාවත පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට මෙන්ම කොච්චිකඩේ පොලිස් වසමට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 8ට ඉවත් කෙරුණා. එය යළි පසුරු දෙකේ සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. විශේෂයෙන්ම ඊයේ මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන් වාර්තා කළා. මහජනතාව පාරට එන්නේ නැහැ. නමුත් දැන් පාරට එන්නේ නැති වුණාට ඔවුන් නිවෙස් කීපයක කට්ටිය එකට එකතු වෙලා සාද පවත්වනවා. ඒ වගේ විවිධ අවස්ථාවලට සහභාගී වෙනවා කියලා. දැන් මේ අර ඡන්දෙට දාන ඇඳිරි නීතිය වගේ ඇඳිරි නීතියක් නෙමෙයි. දැන් පාරට එන්නේ නැති වුණාට ගෙවල් කීපයක කට්ටිය එකතු වෙලා ආයිත් පාටි දාන්න ගියොත් මේකේ තියෙන මේ අපේ අරමුණ සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ පවුලේ අය ඒ නිවසේ අය පමණක් ඉන්න. මේ අතර එක්සත් රාජධානී රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 145 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය අද දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. දඹදිව වන්දනාවට ගොස් සිටින පිරිස අතුරින් 700ක පිරිසක් මේ වන විට දිවයිනට රැගෙනීමට කටයුතු කර තිබෙනවා. එහි රැඳී සිටින තවත් කණ්ඩායම් 17කට අයත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 871 දෙනෙකු ඉන්දියාවේ සිටින අතර ඔවුන්ද කඩිනමින් දිවයිනට රැගෙනීමටයි කටයුතු සලසා ඇත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යාන ඉන්දියාවේ විවිධ නගරවලට ගමන් කරනවා. ඒ ගුවන් යාන වලට විශේෂ අනුමැතියක් දුන්නා. ශ්‍රී ලංකාවේ මෙසේ වන්දනාවේ ගිය අයවලුන් ඉන්නවා නම් ඔවුන් නැවත රැගෙනීමට අවසරයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව අද දිනේ හෙට දිනේ ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සිට වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් සිටිනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් ශ්‍රී ලංකාවට රැගෙන එනවා. ඒ එන ඕනම එක්කෙනෙක් නිරෝධායන ලක්විය යුතුව තිබෙනවා. අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය IDH රෝහලේ කටයුතු සොයා බැලීමටද එක් වුණා. එහි කාර්ය මණ්ඩලයේ සිදු කරන සේවාව ඇගීමත මෙහිදී සිදු වූ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. කොරෝනා වෛරසය හැදිච්ච රෝගීන්ව නිරෝගී තත්ත්වයට පත් කරන්න දිවාරෑ වෙහෙසමින් නොයෙකුත් අපහසුතා විඳිමින් මේ කටයුතු කරන
විශේෂඥ වෛද්‍යතුමන්ලා ඒ වගේම රෝහලේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම වෛද්‍යවරුන් ඒ වගේම හෙදහෙදියන් ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ සියලු දෙනාම තමන්ගේ ජීවිත අවදානමත් ගනිමින් තමයි ලංකාවේ කොරෝනා වෛරසය හැදිච්ච රෝගීන් සුවපත් කිරීමේ කටයුත්තේදී සිටින්නේ. එනිසා රජයක් විදිහට අපට වගකීමක් තිබෙනවා ඒ අයට අවශ්‍ය ධෛර්යය ශක්තිය ඒ අයට අවශ්‍ය ප්‍රසාදය ස්තුතිය පළ කරන්න මං හිතනවා රජයක් විදිහට අපිට විශාල වගකීමක් තියෙනවා කියලා. කොරෝනා වෛරසයේ හේතුවෙන් රටතුළු උද්ගත වැඩි තත්ත්වයේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්වාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගේ නිල්ලා සිටියේ ව්‍යසනයේ පිටු දැකීමට පූර්ණ සහාය ලබා දෙන ලෙසයි. පොලිස් ඇඳිර නීතිය දාලා තියෙන්නේ ඒ අයව කොහෙවත් යන්න බැරි වෙන පාලනය කරන්න නෙමෙයි. ඒ රෝගය පැතිරියාම විෂබීජ පැතිරීම වළක්වන්න තමයි ඒ පළාත් වලට අපි ඒ පොලිස් ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. අපිට යුද්ධ කාලෙදී ඔබ සියලු දෙනාම උදව් කරා ඒ යුද්ධය අවසන් කරන්න. එහෙනම් මේ කොරෝනා ව්‍යසනය ආවට පස්සෙත් ඔබ සියලු දෙනාම එකතු වෙලා අපිට උදව් කරන්න. අපේ උපදෙස් පිළිපදින්න, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් පිළිපදින්න. එහෙම ඒ උපදෙස් පිළිපැද්දොත් මේ රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙලා අපේ අහිංසක ජනතාව අහිංසක රටවැසියන් තව තවත් මේ රෝගයට ගොදුරු වෙන එක වළක්වගෙන නිට්ටාවටම සුව කරගෙන අපිට ලෝකයේ අනික් රටවල් වලට ආදර්ශයක් දෙන්න පුළුවන් අපි මේ රෝගය අපේ රටෙන් තුරන් කරගත්තා කියලා. ඉතාලියේ සිට මෙරටට පැමිණ නිවසේ සිටම දින 14ක නිරෝධායනයකට ලක් කළ පළමු කාන්තාවට සමාජයට එක්වීමට අවස්ථාව හිමි වුණා. නාතණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියු පුල් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි ඒ සිදු වුණේ. පවත්න ව්‍යසනය හමුවේ රටට හා ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රීදී පුරපෑයක කාලයක් රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමට කටයුතු යොදා තිබුණා. අද පසරු 5:30 සිට 6:30 දක්වා පැවැත්වුණේ විශ්වාශිර්වාද හෝරාවයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල පරිශ්‍රයේ පැවති මෙම රතන සූත්‍ර දේශනාවට සමගාමීව දිවයිනේ සියලු විහාරස්ථානවලදීද රතන සූත්‍ර සජ්ජායනාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා. ස්වාධීන රූපවාහිනිය වසන්තම් ටීවී ලක්හඬ සහ වසන්තම් FM ඔස්සේ එය සජීවව විකාශය කිරීමටයි කටයුතු කෙරුණේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාද අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේද මෙම පින්කමට එක්ව සිටියා. මීට සමගාමීව දිවයිනේ දිස්ත්‍රික්ක රසක විහාරස්ථානවලදීද රතන සූත්‍ර සජ්ජායනාවක් පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී සේවය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබඳු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මත ප්‍රජා පොලිස් සේවාවේ මූලිකත්වයෙන්ුයි එය සංවිධානය කර තිබුණේ. අප්‍රේල් මස 25 වනදා මහමැතිවරණයේ පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළා. කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගත වැති තත්ත්වය සැලකිල්ලටගෙන මෙම තීරණය ගත් බවද මැතිවරණ මහලිකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියා. මාර්තු 26 වනදා මැතිවරණයේ පැවැත්වෙන දිනේ ප්‍රකාශයට පත්කරන බවයි මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කළේ. තීරණය කර තිබෙනවා පවත්නා තත්ත්වය යටතේ මෙම ඡන්ද වියෝසීම අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්විය නොහැකි බව. හෙට දිනේදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියත් ශ්‍රී ලංකාව 100ක් ලියා කියලා. මේ රෝගයෙන් COVID-19 මැතිවරණ කොමිෂන් සභාවට මේ ඡන්ද වියෝසීම 25 වෙනිදා තබන්නට හැකියාවක් නැහැ. නමුත් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර අපි මාර්තු 26 වෙනිදාන් පසු ඒ කොපමණ දිනයකට කල් තබනවාද යන්න තීරණය කරනවා. දැනට අපට කියන්නට හැකි අප්‍රේල් 25 වෙනිදා කිසිම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව මහා මැතිවරණය නොපැවැත්වෙන බවත් ඒ අනිවාර්යයෙන්ම එදින සිට දින 14කට පසු එළමෙන දිනයකදී තැබීමට මැතිවරණ කමිෂන් සභාව තීරණය කර ඇති බවත් එම දිනය මැයි මාස තුලද ජුනි මාස තුලද එයින් ඔබටද යනාදිය තීරණය කරනු ලබනු ඇත්තේ කිසි කෙනෙක් නෙවෙයි COVID-19 තමයි මේක තීරණය කරන්නේ. පසුගිය දොළොස්වනදා පෙරවරු 8:30ට ආරම්භ වූ නාම යෝජනා කාල සීමාව අද දින මධ්‍යාහන 12:00න් අවසන් වුණා. ඉන් අනතුරුව පසුරු 1:30 දක්වා නාම යෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලබා දුන්නා.
පිළිග දේශපාලන පක්ෂමෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් මෙවර මහමැතිවරණය සඳහා නාම යෝජනාව හර දුන්නා. ඡන්ද විමසීමේ දැන්වීම ප්‍රසිද්ධ කරන්න පුළුවන් වෙන්නේ ලබන සතියේ සඳහා පමණ වේවි කියලා අපි විශ්වාස කරමු. අපි ගැසට් එක ගහන්නේ ලැබුණ නාම යෝජනා බලාත්මක කරලා නාම යෝජනා පත්‍ර සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. හැබැයි මේ ඡන්දය සාමාන්‍ය තත්ත්වයේ වුණත් තිබ්බත් මැතිවරණ කොමිෂන් සභාවටයි අපේ නිලධාරීන්ටයි අමාරුම ඡන්දයක් සමන් සමර්ථංගල 50ට වැඩිනේ. බොහෝ තැන්වල 50 කිට්ටු කරලා තියෙනවා. මේකේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ රුපියල් 2000 එපමුදල දීලා කොටෙන් മന്ത്രി වෙන්න පුළුවන් කියලා. කෑල්ල කැඩෙන කෑල්ලේ මේ කවුරුත් දන්නේ 105ක් ගන්න ඕනේ කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ ස්වාධීන කණ්ඩායම් 27ක් නාම යෝජනාව හර දුන්නා. ඉන් දේශපාලන පක්ෂ 3ක සහ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් යුතු අපේ ජනබල පක්ෂය ඉදිරිපත් කරන නාම යෝජනා පත්‍රයේ ප්‍රතික්ෂේප වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ පක්ෂ සංඛ්‍යාව 17ක්. ඉන් නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ ලිබරල් පක්ෂයේ සහ ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු යන දේශපාලන පක්ෂවලයි. ස්වාධීන කණ්ඩායම් 21ක් නාම යෝජනා බහර දී ඇති අතර එයින් 3ක් ප්‍රතික්ෂේප වුණා. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 32ක් කළුතර දිස්ත්‍රික්කයට නාම යෝජනා බහර දුන්නා. මේ අතුරින් ප්‍රතික්ෂේප වී ඇති නාම යෝජනා පත්‍ර සංඛ්‍යාව 8ක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 27ක් නාම යෝජනා බහර දුන්නා. මේ අතුරින් එක් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 24ක් නාම යෝජනා බහර දුන්නා. මේ අතුරින් දේශපාලන පක්ෂ 3ක සහ එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම් 8ක් නාම යෝජනා බහර දුන්න අතර කිසිවක් ප්‍රතික්ෂේප වී නැහැ. කෑගල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා පත්‍ර 21ක් බහර දී ඇති අතර ඉන් නාම යෝජනා පත්‍ර 2ක් ප්‍රතික්ෂේප වුණා. පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 6ක් රත්නපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා බහර දී තිබෙනවා. කිසිදු නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වූයේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 12ක් සහ ස්වාධීන කණ්ඩායම් 13ක් නාම යෝජනා බහර දී ඇති අතර එයින් නාම යෝජනා පත්‍ර 3ක් ප්‍රතික්ෂේප වුණා. මහනුවර දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍ර 29ක් බහර දී ඇති අතර එක් දේශපාලන පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් 3ක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ 12ක් සහ ස්වාධීන කණ්ඩායම් 13ක නාම යෝජනා බහර දුන් බව තේරීම් බහර නිලධාරී ආර්.එම්. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළා. ස්වාධීන කණ්ඩායම් 10ක් සහ දේශපාලන පක්ෂ 13ක් මාතෘ දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. මේ අතුරින් කිසිවක් ප්‍රතික්ෂේප වී නැහැ. බදුල්ල දිස්ත්‍රික්කයේ වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 26ක් නාම යෝජනා බහර දී තිබෙනවා. මේ අතුරින් එක් දේශපාලන පක්ෂයක සහ එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මොඩදාගල දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් 9ක් සහ පිළිගත් දේශපාලන පක්ෂ 12ක් නාම යෝජනා බහර දුන්නා. ඒ අතුරින් පිළිගත් දේශපාලන පක්ෂ 2ක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 26ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාම යෝජනා බහර දුන්න අතර එයින් නාම යෝජනා පත්‍ර 4ක් ප්‍රතික්ෂේප වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාම යෝජනා බහර දී ඇති දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණන 21ක්. ඒ අතුරින් නාම යෝජනා පත්‍ර 2ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. දේශපාලන පක්ෂ 14ක් සහ ස්වාධීන කණ්ඩායම් 20ක් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නාම යෝජනා බහර දුන් අතර එයින් ප්‍රතික්ෂේප වූ නාම යෝජනා සංඛ්‍යාව 2ක්. දිගමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 45ක් නාම යෝජනා බහර දී ඇති අතර එයින් ස්වාධීන කණ්ඩායම් 4ක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 24ක් ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බහර දුන්නා. මේ අතුරින් දේශපාලන පක්ෂ 3ක සහ ස්වාධීන කණ්ඩායම් 10ක නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. මෙවර මහමැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නාම යෝජනා පත්‍ර 53ක් ඉදිරිපත්ව තිබෙනවා. එයින් නාම යෝජනා පත්‍ර 8ක් ප්‍රතික්ෂේප වුණා. මඩකලපුව දිස්ත්‍රික්කයේ සඳහා දේශපාලන පක්ෂ 19ක් සහ ස්වාධීන කණ්ඩායම් 25ක් නාම යෝජනා බහර දී තිබෙනවා. ඒ අතුරින් ප්‍රතික්ෂේප වූ නාම යෝජනා පත්‍ර සංඛ්‍යාව 6ක්. යාපනේ දිස්ත්‍රික්කයේ සඳහා දේශපාලන පක්ෂ 19ක් සහ ස්වාධීන කණ්ඩායම් 17ක් නාම යෝජනා පත්‍ර බහර දී ඇති අතර එයින් නාම යෝජනා පත්‍ර 3ක් ප්‍රතික්ෂේප වුණා. දේශපාලන පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු නාමලේඛන මැතිවරණ කොමිෂන් සභාවට අද බහර දෙනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජාතික ලැයිස්තු නාමලේඛනයේ බහර දෙනු ලැබුවේ එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතායි. සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතාද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මහාචාර්ය ජේල් පීරිස් මහතාද ජාතික ලැයිස්තු නාමලේඛන බහර දුන්නා. ලැයිස්තු බහර දීමේ අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද පක්ෂ ලේකම්වරුන් පිළිතුරු ලබා දුන්නා. ගෝඨාභය රාජපක්ෂ අතිකරු ජනාතුමාට බොහොම පැහැදිලි ශක්තිමත් වරමක් ගිය අවුරුද්දේ නොවැම්බර් 16 වෙනිදා ලැබුණා. අපි ජනතාවට කියන්නේ දීපු වරම ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් බහුතරයක් ලබා දෙන්න කියලා.
ඉතාමත් මැතිවරණ ව්‍යාපාරයක් අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් ප්‍රජන සන්ධානය ලෙස ඒ වගේම ප්‍රජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලුම වාමාංශික ප්‍රගතිශීලී බලවේග එක්ක විශේෂ ජයග්‍රහණයක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණයේදී රට නිවැරදි මාවතට ගෙනියන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්කාසු කරගත්ත ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලන්නේ ජනතාවට ස්වාධීන සාධාරණ මැතිවරණයක් කරන්න ජනතාවට මේ දේශපාලන පණිවිඩය ගෙනියන්න පුළුවන් වාතාවරණයක් අරගෙන මැතිවරණය තියන්න කියලා අපේ පක්ෂයේ නීතිය අනුකූලයි මැතිවරණයට යනවා හැබැයි මේ නීතිය හරස් කරන්න නැතුව අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට එන්න නීතිය ගැන කතා කරන්න නැතුව ජනතාව කොන්දේසි විරහිතව නිරෝධායන වැඩපිළිවෙලට සහාය දිය යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැතිවරණ කොමිසමේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවිත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මැතිවරණ කොමිසම තීන්දුවක් අරගෙන තිබෙනවා මැතිවරණේ කල් දමන්නට. මම තරයේම විශ්වාස කරනවා ඒක නිවැරදි තීන්දුවක්. ඒ නිසා අත්ත වශයෙන්ම මැතිවරණ කොමසාරිස්තුමාට මගේ ස්තුතිය පුද කරනවා. කවුරු මොන පක්ෂය හෝ කණ්ඩායම රටපාලනය කරත් නිරෝධායන වැඩසටහන් දියත් වෙනකොට ඒකට පූර්ණ සහයෝගය සියලු දෙනා ලබා දෙන්නට ඕන. මේ නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ මිනිසු රකින්න, ජනතාව රකින්න. නිසමකට ඉල්ලීමක් කරනවා රටේ ජනතාවගෙන් කොන්දේසි විරහිතව ඒ නිරෝධායන වැඩසටහන් වලට උදව් කරන්න. ඒක පිළිබඳව කිසිම වෙනස් වීමක් නැහැ. අපි රට ගැන හිතලා ඒ තීන්දුව తీරන ගන්නට ඕන. කවුරුත් තනි තීන්දුව ගන්න නැතුව. නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කර තිබෙනවා. කොරෝනා වෛරසයේ රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහායි හෙට සිට සතියක කාලයක් සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ මෙන්ම කම්කරු විනිශ්චය සභා සඳහා මෙම චක්‍රලේඛය අදාළ වනවා. රක්ෂිත වන්දනාගාරයේ සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම ඔවුන් අධිකරණයට නොකැඳවා වීඩියෝ තාක්ෂණයෙන් සිදු කරන ලෙස මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. පොලිස් එපදීම් සම්බන්ධයෙන් නැති ප්‍රතිපාදන හැකිතා ක්‍රියාත්මක කළ යුතු අතර මහේස්ත්‍රාත්වරුන් අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු වනවා. හදිසි සහ අත්‍යවශ්‍ය නඩු හැර කිසිදු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවන ලෙසද මෙම චක්‍රලේඛයේ මගින් දැනුම් දී තිබෙනවා. යොදාගත් සියලු නඩු වෙනත් දිනවල කැඳවන අතර ඇප ලබා දීම සඳහා වන ඉල්ලීම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කිරීමට නියමිතයි. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. වත්තල හා ජයන පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිසිය පවසනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ඊට ගරු කරමින් කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. වත්තල හා ජයල පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිසිය පවසනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ඊට ගරු කරමින් කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බහන්ද හිඟයක් ඇතිවේයි අනිසිබියක් ඇති කර නොගන්නා ලෙස රජයේ ජනතාවකින් ඉල්ලා සිටිනවා. ප්‍රමාණවත් ආහාර තෝග ගබඩා සතුව පවතින බවයි රජය අවධාරණය කරන්නේ. පරිප්පු සඳහා ඒ රුපියල් 65ක් සැමන් සඳහා රුපියල් 100ක් නිවැරදිව ඒ මිලට ජනතාවට ලැබෙනවද කියලා අපි විශේෂ විමර්ශනය කරනවා. අපි නිලධාරීන් යොදවලා ජනතාවගේ ඉල්ලා හිටියේ අනිසිබියක් ඇති කර ගන්න ඕනේ නැහැ. මාකට් එකේ මේ වගේ බඩු නැති වෙයි කියලා මම දැක්ක. දැන් ඊයේ පෙරේද ඇත්තට සමහර විලන් සෙල් වල දිගු පියෝලින් වල ඉඳලා මේ බාණ්ඩ රැස් කරනවා. ඉදිරියට මේ සහනය දිගටම පවත්වාගෙන යන්න යාමට තමයි මේ රජයේ බලාපොරොත්තු වෙන්නේ. ජනතාව වෙනුවෙන් වෙළඳ ප්‍රජාවෙන් ඉල්ලා හිටිනව නැවතත් ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ මෙතින්නේ. ඔබට අහිමිනේ මුදල රජයේ විසින් ලබා දෙනවා. ආනයන කරුවන් වශයෙන් කියන්න පුළුවන් අපිට පරිප්පු තියෙනවා, සැමන් තියෙනවා, අපේ ගව තොග තියෙනවා. ඒවා අපි අද පටන් මුදා හරිනවා. රජයෙන් ඉල්ලපු මිලට මුදා හරිනවා. ඉතින් අපි ඉල්ලන්නේ මේ පාරිභෝගික ජනතාවගෙන් ඕඩවට වැඩිය තොග රැස් කරගන්න එපා කියන එක අපි ඉල්ලනවා. එසමගින් අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk